තෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි නිම ටෙලිනාට්‍යයට ඩිලාන් නමින් අලුත් චරිතයක් මෑතකදී එකතු වුණා. මේ චරිතය රඟපාන නළුවාගෙන මේ දිනවල බොහෝ දෙනා විමසිල්මත් වෙන්නට පටන්ගෙන තිබෙන්නේ. ඔහු හැඩරුවෙන් කටහඬින් සහ රඟපෑමෙන් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට බොහෝ සෙයින් සමාන වීම නිසයි. ඇත්තටම මේ රංගන ශිල්පියා කවුරුන්ද කියලා ඔබට කියන්නයි අපේ මේ සූදානම. ජැක්සන් ඇන්තනීගේ හැඩරුවට තියෙන මේ නළුවා කවුද කියන එක මේ දවස්වල හුඟක් අයට ගැටලුවක්. ඇත්තටම ඔබ කවුද? සමහරු එහෙම රැවටෙන එක පුදුමයක් නෙවෙයි. මොකද මම ජැක්සන් ඇන්තනීගේ මල්ලි සුදත් ඇන්තනී. ඔබ පවුලේ කීවෙනියද? අපේ පවුලේ ඉන්නේ සහෝදරයෝම 5 දෙනෙක්. අපේ ලොකු අයියා සේනක ටයිටස්, දෙවෙනියා තමයි ජැක්සන් අයියා, තුන්වෙනියා මම. අපිට තව මලිලා දෙන්නෙක් ඉන්නවා. මීට පෙර ඔබ රඟපාලා තියෙනවද? මීට හුඟ කාලයකට කලින් නාට්‍ය කිහිපයක රඟපාලා තියෙනවා. හැබැයි මම මේ වගේ ටෙලි නාට්‍යයක රඟපාන ප්‍රථම වතාව තමයි මේක. කොහොමද ඔබ දෙවෙනි නිමට සම්බන්ධ වුණේ? දෙවෙනි නිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් තමයි මට ආරාධනා කළේ. හැබැයි ඒ වෙද්දී සාරංග මාව මුණ ගැහිලවත් තිබුණේ නැහැ. ඔබගෙන ඔහුට ඒ තරම් විශ්වාසයක් ඇතුනේ කොහොමද? හැබැයි දැකලා නැති වුණාට අපි ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන හිටියා. සාරංගගේ ගිනියා විසහ ගිනිකෙලේ ටෙලි නාට්‍යයේ මම ආසාවෙන් නැරඹුවා. මට තේරෙන විදියට එයි හොඳ නරක කියලා මම සාරංගට නිතරම ෆේස්බුක් මැසේජ් යවුවා. අපේ ලොකු අයියාත් ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒ වෙද්දී මම හිටියේ ඉතාලියේ. ෆේස්බුක් හරහා ඇති වූ මිත්‍රත්වය නිසා සාරංග මට කිව්වා අයියේ මම කවදා හරි ඔයා ගිනුත් වැඩක් ගන්නවා කියලා. ඒ දිනේ උදා වුණේ කොහොමද? ජැක්සන් අයියාගේ දරුවන්ගේ විවාහ වෙනුවෙන් මෑතකදී මම ලංකාවට ආවා. එහෙම ඇවිත් ඉද්දී මුලින්ම සාරංග මට කතා කළේ ඔහුගේ සංගීතයේ ටෙලි නාට්‍යයට. නමුත් යම් ගැටලුවක් නිසා ඒ ආරාධනාව මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ තමයි සාරංග මට දෙවෙනි නිමිට ආරාධනා කළේ. ඇත්තටම මට ලබා දෙන සහයෝගය ගැන සාරංගටත් දෙවෙනි නිම කණ්ඩායමටත් මම ස්තුතිවන්ත වෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුද? මගේ කටහඬ සහ හැඩරුව ජැක්සන් අයියාට හුඟක් සමාන නිසා බොහෝ අය හොයලා බලලා තිබුණා මේ කවුද කියලා. සමහරු අයියා කියලා මාව පටලවගෙනත් තිබ්බා. සමහරු ෆේස්බුක් පෝස්ට් පවා දාලා හදලා තිබ්බා. එහෙම වෙද්දී මට ටිකක් බය හිතුණා. මොකද ජැක්සන් අයියාගේ ළඟ ඉවත් තියන්න පුළුවන් නළුවෙක් නෙවෙයි මම. හැබැයි මට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. බැරි වෙලාවත් දුර්වල විදියට රඟපාලා අයියාගේ නමින් කන තත්ත්වයක් මට ඇති වුණා නම් කාටත් නොකිය හිමිහිට ආයෙමත් ඉතාලියට මාරු වෙන්නයි මම හිතාගෙන හිටියේ. ඔබේ සොහොයුරාව ඔබ අනුකරණය කරනවා නේද? සමහර වෙලාවට දෙවෙනි නිම නරඹද්දී මටත් වෙලාවකට හිතෙනවා යකෝ මං පොඩි අයියා වගේ නේද මේ ඇඟිල්ල එහෙම දික් කරන්නේ කියලා. ඒත් ඒක මම හිතලා මතලා කරලා දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඒක අපේ ජානවලම තියෙන දෙයක්. අපේ සහෝදරයෝ ටික සාමාන්‍ය ජීවිතයේදීත් කතාබහ කරන්නේ හැසිරෙන්නේ ටිකක් එක වගේ තමයි. ඔබේ රඟපෑම ගැන අයියා මොකද කියන්නේ? ජැක්සන් අයියා තමයි මට රඟපාන ගුරු හරුකම් දෙන්නේ. මම රඟපානම හොඳයි කියලා තමයි අයියා කියන්නේ. දෙකටම රඟපාන්න ඔබට ගෙදරින් අවසර ලැබුණාද? මට ඉන්නේ පුතාලා දෙන්නෙක් සහ එක දුවෙක්. ලොකු පුතා ගෘහ නිර්මාණ ශිල්පියෙක්, පොඩි පුතා ඉංජිනේරුවෙක්. දුව විතරයි තවම ඉගෙන ගන්නේ. දෙවෙනිනම කියන්නේ මගේ බිරිඳ බොහොම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්. ඒ නිසා මම එහි රඟපානවා කියලා දුවට විතරයි මම කලින් කිව්වේ. මම මුලින්ම දෙවෙනිනිමේ රඟපෑ දර්ශනයේ රූපවාහිනියෙන් දකිද්දී මගේ බිරිඳ හොඳටම පුදුම වුණා. දැන් නම් ගෙදර හැමෝගෙම මට රඟපාන්න අවසර ලැබිලායි තියෙන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.